පුංචි දේවල් ටිකක් භාවිතා කරලා කොහොමද ඔයගොල්ලෝගේ ස්කැල්ප් එක නිරෝගීව තියාගන්නේ කියලා කොණ්ඩෙට හොඳ පෝෂණයක් ලබා දෙන්නේ කොහොමද කියලා ඩැන්ඩ්‍රෆ් සහ මුලින්ම නැති කරගන්නේ කොහොමද කියලා එහෙම නැත්නම් හිස්සොරි වදයට විසඳුමක් ලබා දෙන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලොන්ට කලින් කියපු විදිහට අපි ලෙමන් එතකොට දෙහි අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ සඳහා සිහින්ව කපාගත් දෙහි මේ විදිහට අරගන්න පුළුවන් ඒ වගේම ලෙමන් අපි ඒ ටික ඉස්සලම භාජනයකට මැටි භාජනයකට දා ගන්නවා මේ විදිහට ඒ වගේම තමයි උලුහාල් ඇති කියලා හිතන ප්‍රමාණයක් ඒ වතුර භාජනයටම අපි දා ගන්නවා මැටි මුට්ටියට වතුර ටිකක් දාලා වතුර භාජනයට මේ විදිහට දා ගන්නවා දැන් අපි සාමාන්‍යයෙන් දෙහි ටිකක් කපාගෙන අපේ වෙන වැඩකට අපි සාමාන්‍ය ගෙදර දොරේ කුස්සිය වැඩ කටයුත්තකට අපි ගත්තනම් පැඟිරි සඳහා පාවිච්චි කරන්න ඕගොල්ලොන්ට ඒක අනෙක් කුළුබඩු ගෑවුනේ නැත්තම් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඉතින් දැන් මේ තියන්නේ අපි මුට්ටියට දාගත්ත දෙහි උලුහල් අපි දැන් මේ ටික හොඳට මෙලෙක් වෙනකන් අපිට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් වෙනකන් අපි මේක ලිපේ තියාගන්න ඕනේ කොහොමද මේ පේස්ට් එක හදාගන්නේ කියලා දෙහි එතකොට උලුහල් එකට එකතු කරලා ඒක හොඳට තැම්බෙන්න තියන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා ඊට පස්සේ ඒක හොඳට තැම්බුණාට පස්සේ ඔයගොල්ලොන්ට ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ඔයගොල්ලොන්ට පුළුවන් මෙන්න මේ විදිහේ තලපයක් ආකාරයට තමයි ඔයගොල්ලොන්ට මේක බලාගන්න හැකියාවක් තියෙන්නේ අපිට ස්කැල්ප් එකේ ඇප්ලයි කරන්න පහසු වෙන විදිහට අපි මේ පේස්ට් එක හොඳට මේ විදිහට හදාගන්න ඕනේ ඉතින් දැන් අපි මේ කොණ්ඩය හොඳින් සූදානම් කරගන්න ඕනේ මේක ඇප්ලයි කරගන්න සාමාන්‍යයෙන් අපේ ස්කැල්ප් එක ටිකක් ඩ්‍රයි ඒ නිසා අපිට මේ පේස්ට් එක හොඳට අපේ ස්කැල්ප් එකට ඇබ්සෝබ් කරගන්න නම් අපි හිස් කබල පොඩ්ඩක් තෙත් කරන්න ඕනේ ඉතින් මම මේ වෙලාවේ මෙයාගේ හිස් කබල ටිකක් තෙත් කරලා අරගෙන තියෙන්නේ වතුර යම්කිසි ප්‍රමාණයක් එකතු කරලා හොඳින් හිස් කබල තෙත් කරගෙන මම තියනවා ඒ නිසා ඇප්ලයි කරන්න අපිට පහසු වෙන විදිහට හැබැයි දැන් ගොඩක් කට්ටිය දන්නවා මේක දැන් මම ගෙදරදි කරන විදිහනේ කියලා දෙන්න යන එතකොට දැන් සමහරු හිතනවා නෝමලි අපි කලර් එකක් ඇප්ලයි කරන විදිහට හරි නැත්නම් වෙන මොකක් හරි අපි හදාගත්ත ට්‍රීට්මන්ට් එකක් ඔයිල් එකක් ඇප්ලයි කරන විදිහට මේක ඇප්ලයි කරන්න ඇත්තටම අමාරුයි. අපි දැන් ගොඩක් අය කියනවා මේ විදිහේ බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න කියලා. හැබැයි ඒක එච්චර ප්‍රැක්ටිකල් වෙන්නේ නැහැ. දැන් මේ විදිහට ගත්තට පස්සේ අපිට මේක ඇප්ලයි කරන්න ගියාම ටිකක් අමාරු වෙනවා. හරියටම මේක ස්කැල්ප් එකට වදින විදිහට ඇප්ලයි කරගන්න අමාරු වෙනවා. ඒ නිසා අපි අත් දෙක පාවිච්චි කරන එක තමයි ඇත්තටම සුදුසුයි කියලා සම්මත කරන්නේ. මොකද එතකොට මේක හොඳට හිස් කබලේ ගෑවෙන්න අපිට මේක ඇප්ලයි කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේක අපේ අත් පාවිච්චි කරලා හොඳට ඇප්ලයි කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට ඕගොල්ලොන්ට මේ පේස්ට් එක හිස් කබලේ හොඳට පොඩි පොඩි ලයින්ස් වලට තමයි අපි මේක බෙදා ගන්න ඕනේ. බෙදා ගන්න ගමන් හොඳට මේ විදිහට අපි ස්කැල්ප් එකට වදින විදිහට මේක අපි ඇප්ලයි කරගන්න. අපි ළඟ ළඟ විදිහට තමයි රොදවල් බෙදා ගන්න ඕනේ. මොකද අපිට මේක මුළු ස්කැල්ප් එකේම වදින විදිහට ඇප්ලයි කරගන්න ඕන නිසා පොඩි සම්බාහනයකුත් එක්ක මේක මුළු හිස් කබලෙම අපි ඇප්ලයි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් සතියට එක පාරක් කරාට ප්‍රශ්නයක් නැහැ. මාසෙට එතකොට හතර පාරක් වගේ අපිට මේක කරගන්න පුළුවන්. සමහර කෙනෙක් ඉන්නවා නම් සෙම ගතිය ටිකක් වැඩියෙන් තියෙන කෙනෙක් නම් මාසෙට දෙපාරක් වගේ කරගන්න මාස තුනක් විතර යනකොට එතකොට කොණ්ඩේ හොඳ පෝෂණයක් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මුළු හිස් කබලෙම මේක ඇප්ලයි කරන්න කියලා. හිස් කබලෙම මේ පේස්ට් එක ඇප්ලයි කරගන්නවා. ඒ වගේම කොණ්ඩෙත් අපි හිස කෙස්වලත් හොඳට මේක ඇප්ලයි කරගන්න ඕනේ. ඇත්තටම මේක මේ ග්ලව්ස් දෙකක් දාගෙන කරා කියලාවත් බ්‍රෂ් එකක් පාවිච්චි කරගත්තත් අපිට අර බලාපොරොත්තු වෙන රිසල්ට් එක ගන්න ටිකක් අමාරුයි. මොකද මේක හොඳට කෙස්වල අපි තැවරෙන විදිහට තමයි ඇප්ලයි කරන්න ඕනේ. මේ විදිහට හොඳට අපි මේක කොණ්ඩෙට ඇප්ලයි කරගන්නවා. කොණ්ඩෙ තෙමලා තියාගන්න කියන්නේ ඒකයි. මොකද එතකොට අපිට මේක ඇප්ලයි කරගන්න ලේසි. කිසිම ප්‍රශ්න ඇප්ලයි කරාට පස්සේ අපි පිරිසිදු රෙදි කෑල්ලක් ගන්න ඕනේ. කොටන් රෙද්දක් වුණොත් ගොඩක් හොඳයි. මේ විදිහට අපි ස්කැල්ප් එක හොඳට වහනවා මේ ට්‍රීට්මන්ට් එකෙන්. මෙහෙම
ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ අපිට මෙහෙම ස්කැල්ප් එක අපි වහ ගන්න ඕනේ. වහලා සාමාන්‍යයෙන් පැය භාගයක් විතර තියලා තමයි අපි මේක සේදීමක් කරගන්න ඕනේ. මේ විදිහට වහලා අපි හොඳට මේක ඇබ්සෝබ් වෙන්න පැය භාගයක කාලයක් තියෙනවා. ඊට පස්සේ තමයි අපි මේක හෝදන්න ඕනේ. මොකද මේක පැය භාගයක් අපි තියන්නේ මේක හොඳට ස්කැල්ප් එකට ඇබ්සෝබ් කරගන්න ඕනේ. ඒ නිසා තමයි අපි පැය භාගයක් විතර මේක තියන්නේ. අපි බලමු කොහොමද මේකේ රිසල්ට් එක කියලා ඊට පස්සේ. ඔගොල්ලොන්ට දැන් මේ පේන විදිහට අපිට කොණ්ඩෙ හොඳට සෝද ගන්නවා. සෝදගෙන අපි හොඳට ටවල් එකකින් පිහද ගන්නවා. මේක පිහද ගන්නකොට සමහර කට්ටියට පොඩ්ඩක් පේන්න තියෙයි කොණ්ඩෙ පොඩ්ඩක් නිකන් කුඩු කුඩු වගේ ගතියක්. ඒ කියන්නේ චුට්ටක් අර කෑලි ගතියක් ඉතිරි වෙලා තියෙනවා වගේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද ඒක ඔගොල්ලොන් දැන් පේනවා ඇති. මම ඔගොල්ලොන්ට සමීප දර්ශනයක් පෙන්නන්නම්. ඔගොල්ලොන්ට පේනවා ඇති මේ විදිහට පොඩ්ඩක් කෑලි ගතිය ඉතිරි වෙලා තියෙනවා. ඒක ගැන ඇත්තටම ලොකුවට ඔගොල්ලෝ වරි වෙන්න දෙයක් නැහැ. මොකද අපි ලොකු දැති 50ක් ඔගොල්ලොන්ට අරගෙන කොණ්ඩේ හොඳට පීර ගන්න පුළුවන්. කොණ්ඩේ වේලෙනකොට මේ කුඩු ගතිය නිකම්ම හැලිලා යනවා. කොණ්ඩේ වොෂ් කරනකොට කිසිම වෙලාවක ෂැම්පෝ කන්ඩිෂන් පාවිච්චි කරන්න එපා. නිකම්ම කොණ්ඩේ සෝදලා හරින්න. ඊට පස්සේ කොණ්ඩේ සාමාන්‍යයෙන් ඔගොල්ලොන්ට වේලෙනකොට හොඳ සිල්ක් ගතියක් එක්ක අපි සාමාන්‍යයෙන් කන්ඩිෂන් කරා වගේ හොඳ සිල්කි ගතියක් ඔගොල්ලොන්ට කොණ්ඩේ තියෙන්න පුළුවන්. මම ඔගොල්ලොන්ට පෙන්නන්නම් කොහොමද දැන් මේ කොණ්ඩේ අපි බ්‍රෂ් කරගත්තට පස්සේ දකින්නට තියෙන්නේ කියලා. ඔගොල්ලොන්ට කොණ්ඩේ දැන් හොඳට බලා ගන්න පුළුවන් අපි වොෂ් කරාට පස්සේ කොහොමද කොණ්ඩේ තියෙන්නේ කියලා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ කොණ්ඩේ සමහර වෙලාවට ඔගොල්ලොන්ට පේනවා වෙන්න පුළුවන් පොඩ්ඩක් නිකන් අර කුඩු ගතියක් වගේ. ඒ කුඩු ගතිය කිසිම දෙයකට බය වෙන්න එපා. ඔගොල්ලෝ කොණ්ඩේ වේලෙනකොට හොඳට මේ කුඩු ගතිය යනවා. මේ ට්‍රීට්මන්ට් එකෙන් කොණ්ඩේ ෂයින් වෙනවා. කොණ්ඩේට හොඳ පෝෂණයක් ලැබෙනවා. ඒ වගේම තමයි හොඳ කන්ඩිෂන් එකක් විදිහට මේක වැඩ කරන ඔගොල්ලොන්ගේ කොණ්ඩෙට හිස් කබල හොඳට පෝෂණය ලබා දෙනවා කොණ්ඩෙට. ඉතින් කරලා බලන්න හොඳ ට්‍රීට්මන්ට් එකක් ඔගොල්ලොන්ට ඉතාමත් ලේසියෙන් පහසුවේ ගෙදෙද්දීම කරගන්න පුළුවන්.